අදත් එකතුවෙන්නේ ගමට බිස්නස එකක් කියන වීඩියෝ සිරිත් එක තවත් වැදගත්ම එපිසෝඩ් එක. ඉතින් ගොඩක් අය මේ වීඩියෝ සිරිස් එක දිගටම කන්ටිනියු කරන්න කියලා කියනවා. ඒ වගේම තමයි ගොඩක් අය ගොඩක් දේවල් මේකේ අහනවා, ඒ වගේම මේවා කරා කියලා කියනවා. ඉතින් මට ගොඩක් සන්තෝෂයි. ඇත්තටම මම ළඟදී අනුරාධපුරේ ගියාට පස්සේ මේ වීඩියෝ සිරිස් එක බලපු කෙනෙක් මම කරානේ ස්මාර්ට් විදිහට අපකඩයක් කරන්නේ කොහොමද කියලා. ඉතින් ඒක ඒ විදිහටම කරනවා කියලා කිව්වා. ඉතින් මේ වීඩියෝ එක ඔයා බලනවා නම් ඔයත් ඒකේ කමෙන්ට් එකක් දාන්න. ඉතින් මේක ඇහුණාම ගොඩක් සන්තෝෂයි ඇත්තටම. ඉතින් අද කතා කරන්න යන්නේ තවත් ඒ වගේ බිස්නස් අයිඩියා එකක් ගැන. මම මේ බිස්නස් එක කරන්න පුළුවන් ක්‍රම හතක් විතර කියනවා, ඔයා හිතලා බලන්න. ඊට පස්සේ ඔයාට තියෙන්නේ මේ අයිඩියා එක අරගෙන ඔයාගේ බිස්නස් එක ඩිවලොප් කරන එක. දැන් ඔයා මේ වෙනකොට දකින්න ඇති හැම නගරයකම ඒ වගේම ඔයා බස් එකේ ගියත් මේ කඩල පැකට් අරගෙන විකුණනවා. කඩල එහෙම නැත්තම් මුරුක්කු ඒ වගේම ග්‍රීන් පීස් මේ වගේ ඒවා ලොකු ගොඩක් විකිනෙනවා කියනක ඔයාලට පේනවා ඇති. ඉතින් මේක ගොඩක්ම ජනප්‍රිය බිස්නස් එකක් වෙලා තියෙනවා. ප්‍රොෆිට් මාර්ජින් එකත් ගොඩක් වැඩි. ඉතින් ඔයාලට ලොකු ප්‍රොෆිට් මාර්ජින් එකකටත් යන්න පුළුවන්. ඉතින් මම අද කතා කරන්න යන්නේ සාම්ප්‍රදායික විදිහට මේ බොක්ස් එක දාලා එහෙම නැත්නම් ටවුන් එකේ විකුණන එකක් ගැන නෙවෙයි, මේක වෙනස් විදිහට කරන්න පුළුවන් ක්‍රම හතක් ගැන මම කතා කරනවා. ඒකේ පළවෙනි එක මම කියන්න යන්නේ දැන් අපිට ඕනම දෙයක් මේ තියෙන විදිහට වෙනස් විදිහක් ගැන හිතන්න පුළුවන්. දැන් මම එක උදාහරණයක් කියන්න. දැන් අපි කඩල ගත්තොත් එහෙම අපි සාමාන්‍යයෙන් බෝල කඩල තියෙන්න පුළුවන්. දැන් අපි හැමදාම බෝල කඩල වෙනම තියෙනවා, මුරුක්කු වෙනම තියෙනවා, පරිප්පු කඩල වෙන වෙනම තියෙනවානේ. අපි කවුරු ට්‍රයි කරලා බලන්නේ නැහැනේ මේකේ මික්සර් එකක් දාන්න. මික්සර් එක වෙනම තියෙනවා. නමුත් අපි බෝල කඩල එකයි, එතකොට මිරිස් කඩල එකයි, තව තව ග්‍රීන් පීසුයි මේ ඔක්කොම මුරුක්කුත් ඒකේ තියෙනවා. ඒ වගේ මික්සර් එකක් කවුරුත් හදලා නැහැ. ඒක නිසා ඔයාට පුළුවන් ටිකක් වෙනස් විදිහේ මික්සර් එකක් හදන්න. මේ ඔක්කොම එකතු වෙලා වගේ මික්සර් එකක් ඔයාට හදන්න පුළුවන්. අන්න එතකොට ඔයාගේ ප්‍රොඩක්ට් එක වෙනස් වෙන්න පුළුවන්. දෙවෙනි එක තවත් මේක වෙනස් කරන්න පුළුවන් ක්‍රමයක් තමයි පැකේජින් එක. පැකේජින් වල හැමෝම එකම විදිහටනේ පැකින් කරලා තියෙන්නේ. ඉතින් ඔයාලට මේ පැකින් එක වෙනස් කරන්න පුළුවන්. ඔයාලට මතකද ඒ කාලේ දැනට අවුරුදු 15කට 20කට කලින් මේ කඩල පැකට් එක තිබුණේ ලස්සනට මේ දැන් තියෙන වගේ නිකම්ම කොටු හැඩයට නෙවෙයි, කඩල ගොට්ටෙත් අපිට දීලා තියෙනවා. ඒ වගේම පොලිතීන් වලින්ම ලස්සන බෑග් එකක් හදලා ටිකක් මල්ලක් වගේ තමයි මේක තියෙන්නේ. ආයෙත් ඔයාට ඒ ක්‍රමයට යන්න පුළුවන්. මොකද මිනිස්සු පරණ දේවල් වලට කැමති. එහෙම නැත්නම් ඔයාට මේ ඩිසයින් එක වෙනස් කරන්න පුළුවන්. ඔයාට නිකක් මොකෙක් හරි සතෙක්ගේ හැඩයකට මේක හදන්න පුළුවන්, මාළුවෙක්ගේ හැඩයකට හදන්න පුළුවන්. එතකොට ඔයාට පුඩි වෙනසක් තියෙනවා. ඒ කියන්නේ තියලා දෙම එකක් මම කිව්වා ප්‍රොඩක්ට් එක වෙනස් කරන්න පුළුවන්, දෙවෙනි එක පැකේජින් වෙනස් කරන්න පුළුවන්. මේක තමයි පළවෙනිට ඔයාට කරන්න පුළුවන් වැඩේ. ඔයාගේ බිස්නස් එකට ඕන BR එක. එහෙමත් නැත්නම් බිස්නස් රෙජිස්ට්‍රේෂන් එක ඉක්මනින්ම කරගන්න තැනක්ද හොයන්නේ. එහෙනම් ඔයා කතා කරන්න ඕනි අපිට. මොකද අපි තමයි ලංකාවේ ඉක්මනින්ම බිස්නස් රෙජිස්ට්‍රේෂන් එක කරලා දෙන්නේ. දැනටමත් ලංකාවේ සමාගම් 1500කටත් වඩා අපිට ලියාපදිංචි කරන්න පුළුවන් උනේ අපි දෙන මේ සර්විස් එක නිසායි. ඒ නිසා ඔයාගේ බිස්නස් එකේ රෙජිස්ට්‍රේෂන් එක ගැන දැන් ඔයාට බය වෙන්න දෙයක් නැහැ. ඉතින් ඇයි තවත් බල බල ඉන්නේ? ඔයාගේ බිස්නස් එකත් රෙජිස්ටර් කරගන්න දැන් අපිට කතා කරන්න. දෙවනියට මම කතා කරන්න යන්නේ දැන් ඔයාට මේ කඩල ඒ වගේ දේවල් විකුණනනම් දෙවනියට ඔයාට හිතන්න පුළුවන් මෙහෙම වැඩක්. දැන් මේක ඇවිල්ලා අතිරේක ආහාරයක් විදිහට ගන්නේ. දැන් අපි සාමාන්‍යයෙන් දන්නේ බිස්කට්නේ තේකක් බොනකොට බිස්කට් එකක් තමයි කන විදිහට තියෙන්නේ. ඉතින් මේ ඔක්කොම වෙනස් විදිහට හිතලා තමයි කරන්න ඕන. ඉතින් ඔයාට හදන්න පුළුවන් මේ කඩල වලින්ම හදන තේකකට කම්බයින් කරනවා. ඒ කියන්නේ තේකක් බොනකොට මෙන්න මේ වගේ දෙයක් ඔයාට කන්න පුළුවන් කියලා එහෙම ආහාරයක් හදන්න පුළුවන්. ආහාරයක් හදන්න කියන්නේ ඉතින් මේ කඩලම තමයි මේකේ වර්ග වෙනස් කරන්න පුළුවන්. ඉතින් මේක ඔයාට ඊවිනිං ස්නැක් එකකට සජෙස් කරනවා. ඒ කියන්නේ අර නිකම්ම කඩල විකුණන්න නැතුව ඔයාගේ මේකේ පැකේජින් එක වෙනස් කරන්න පුළුවන්. බිස්කට් පැකට් එකක් විදිහට හදන්න පුළුවන්. එහෙම නැත්නම් බිස්කට් විදිහට මේක හදන්න පුළුවන්. එහෙම නැත්නම් මේක ඒ කියන්නේ තවත් එකක් එක කම්බයින් කරන එක තමයි ඔයාට කරන්න ඕන. ඉතින් මේකත් වෙනස් විදිහකට හිතලා කරන්න පුළුවන් එකක්. මොකද හැමෝම නිකම්ම කඩල විකුණන වෙලාවේ ඔයා වෙනම පැකට්ස් හදනවා ඊවිනිං ස්නැක් එකට. ඉතින් සමහරලාට තේකක් බොනකොට මේක පාවිච්චි කරන්න පුළුවන්. ඒකේ වේරියේෂන්ස් ගොඩක් තියෙන පුළුවන්. මුරුක්කු 10ක් විතර දාලා පොඩි පැක් එකක්, අර බිස්කට් තියෙන ඒ වගේ මේකේ 20ක් විතර දාලා වෙනම පැක් එකක්. මේක තේකක් බොන වෙලාවට ගන්න පුළුවන්. මේක තමයි දෙවනි ස්ටෙප් එක මට මතක් වුණේ මෙහෙම වෙනස් විදියට හිතලා කරන්න පුළුවන් කියලා. තුන්වෙනි මට මතක් වෙච්ච දේ තමයි දැන් මේ වගේ කඩල විකුණනවා නම් ඔයාලට කරන්න පුළුවන් දැන් සීසන් තියෙනවානේ. ඒ කියන්නේ අපි දැන් දන්නවා දීපවාලී තිබුණා. ඒත් ඒකට යම් කිසි කඩල වගේයක් යනවා. ඒ කියන්නේ දමිල අය පාවිතා කරන ටිකක් තියෙනවා. ඒ වගේම සමහර සීසන් තියෙනවා. දැන් සමහරවල් පෙරහැර කාලයක් එනවනම් ඔයාට ඒකම ටාගට් කරලා
ඔයාගේ පැකේජින් එක වෙනස් කරන්න පුළුවන්. ඒ කියන්නේ ඔයා ඒ සීසන් එක අනුව වෙනස් කරනවා. දැන් උදාහරණයක් විදිහට අපි අප්‍රේල් දෙසැම්බර් කාලේ එනවා. දැන් දෙසැම්බර් එක නත්තල් සම්බරනවා. මේ වගේ දේවල් එන නිසා ඔයාට ඔයාගේ පැකින් එක ටිකක් වෙනස් කරන්න පුළුවන්. නත්තල් ගහේ හැඩයට ටිකක් හදන්න පුළුවන්. ඒ කියන්නේ මෙතනදි වෙන්නේ අපි ඇඩැප්ට් වෙන එක. ඒ කියන්නේ අදාළ දේට අනුව අපි හැඩ ගහනවා. ඉතින් මේක තව උදාහරණයක් ගත්තොත් අපි පාසල් ළඟ විකුණනවා නම් ඒවල ලොකු මිලක් දාන්න බෑ. එහෙනම් ඔයාට පොඩි ප්‍රමාණයකට යන්න වෙයි. හැඩේ වෙනස් කරනවා, ළමයි ඇට්‍රැක් කරගන්න පුළුවන් විදිහට හදනවා. මේ විදිහට කඩල විකුණන කොටත් ඔයාට ඇඩප්ට් වෙන්න පුළුවන් ඒ පරිසරයට අනුව. ඉතින් මේක එක ස්ට්‍රැටජි එකක්. තව එකක් තමයි ඔයාට පාවිච්චි කරන්න පුළුවන්. දැන් මේ කඩලවලක් තියෙනවනේ, එක එක වර්ග කහපාට කඩල එක තියෙනවා. ඒක ඇවිල්ලා කිසිම මික්ෂර් එකක් මොනවත් එකතු කරලා නැහැ. ඒ කියන්නේ හයිජිනික්. අපි ගොඩාක් අපි බලනවා නම් සෞඛ්‍ය සම්පන්න බව බලනවා නම් අන්න ඔයාට ඒකට ගැලපෙන ප්‍රොඩක්ට් එක්කුත් තියෙනවා. තව සමහර කෙනෙක් බයිට් එකට ගන්න කියලා, එහෙම නැත්නම් ඔයා මත්පැන් භාවිතා කරනකොට ඔයාට අවශ්‍ය නම් ඒකට වෙනම පැකින් එකක් තියෙනවා. ඒ වගේ එක එක අවශ්‍යතාවය අනුව තව කෙනෙක් ප්‍රෝටීන් ගැන හිතනවා නම් ඔයාට පීනට්ස් කජු වගේ දේවල් මේකට එකතු කරන්න පුළුවන්. අට කජු, ඒ වගේම කජු වෙනම එකතු, කැෂු වෙනම එකතු කරන්න පුළුවන්. ඒ වගේ මේකේ වේරියේෂන්ස් ඔයාට හදන්න පුළුවන්, ඇඩැප්ට් කරන්න පුළුවන් ඔයාගේ ඕඩියන්ස් එකේ රික්වයර්මන්ට් එක අනුව. ඉතින් මේකත් හිතන්න, මේක තමයි තුන්වෙනි ටිප් එක. හතරවෙනි ටිප් එක තමයි ඔයාට දැන් මේ වගේ කඩල විකුණනවා නම් ඔයාට මොඩිෆයි කරන්න පුළුවන්. ඒ කියන්නේ ඔයාට පැකේජින් එක මොඩිෆයි කරන්න පුළුවන්. ඒ කියන්නේ ඔයාලඟ තියෙනවා කඩලම තමයි විකුණන්නේ, ඔයාලඟ තියෙනවා ෆැමිලි පැක් එකක් තියෙනවා. ෆැමිලි පැක් එක ටිකක් ලොකුයි. එහෙම නැත්නම් සිංගල් යූස් එකක් තියෙනවා. ඒක ඊට වඩා පොඩි. දෙන්නෙකුට හරියන පැක් එකක් වෙනම තියෙනවා. මේ වගේ ඔයා මේක ඇතුලේ වෙනස්කම් කරනවා, මොඩිෆයි කරනවා. ඒ විතරක් නෙමෙයි, ඔයාට මේකට ෆ්ලේවර්ස් එකතු කරන්න පුළුවන්. ඒ කියන්නේ ඔයාගේ සමහරවිට ෆැමිලි පැක් එකේ තියෙනවා ෆ්ලේවර්ස්, ඒ කියන්නේ පහක් විතර තියෙනවා මේකේ වර්ග. ඒ කියන්නේ ෆ්ලේවර්ස් එකතු කරනවා කියලා කියන්නේ සමහරවිට ඔයාට මේකේ ස්වීට් එකක් එන, එහෙම නැත්නම් පැණි රස දෙන දේවල් එකතු කරන්න පුළුවන්. මේ වගේ ඔප්ෂන් එකකට යන්න පුළුවන්. ඒ වගේම ෆැමිලි පැක් එකේ ඔයාට වේරියේෂන්ස් ගොඩක් තියෙනවා. ඒකේ වර්ග 10ක් විතර තියෙනවා. එහෙම එකතු කරන්න පුළුවන්. ඒ විදිහට ඔයාට මේක ඇතුලේ මොඩිෆිකේෂන් එකක් කරන්න පුළුවන්. ඒ කියන්නේ එකම විදිහට විකුණන්න නැතුව පැකින් එකෙන් ලොකු වැඩක් කරන්න පුළුවන්. ඉතින් මේක ගැන පොඩක් හිතන්න, මේ ඉකෝ ෆ්‍රෙන්ඩ්ලි වුණොත් වඩා හොඳයි. හැමෝම දෙන පොලිතීන් එකට වඩා ඔයා වෙනස් විදිහකට දෙන්න බලන්න. මේක තමයි මට දෙන්න පුළුවන් හතරවෙනි ටිප් එක. ඊළඟට ඔයාට මේ කඩල විකුණනකොට ලේසියෙන් කරන්න පුළුවන් දෙයක් තමයි, දැන් අපි ගොඩාක් පැකේජිං වලට මේවට වියදම් කරනවනේ. ඒ කිසිම දෙයක් කරන්නේ නැතුව ඔයාට ලූස් විකුණන්නත් පුළුවන්. ඒ ලූස් විකුණනකොට ඔයාට දෙන්න පුළුවන් අර අපි ඉස්සර කඩල ගොට්ටයක් කියලා කියන්නේ. එහෙම ගන්න මිනිස්සු කැමති අර ෂොපින් එකේ අරයි යනවට වඩා. ඉතින් ඔයා එහෙම කන්සෙප්ට් එකක් හදන්නකො, ඔයාගේ ටවුන් එකේ ඔයා දෙන්නේ කඩල ගොට්ටයක්. එහෙම නැත්නම් අර ෂොපින් එක දෙන්නේ නැහැ. ඒ කියන්නේ අපි සමහර දේවල් එලිමිනේට් කරොත්, අයින් කරොත් එතනත් මාකට් එකක් තියෙනවා. ඒ කියන්නේ සමහරලාට ප්‍රිසර්වේටිව්ස්, අපි සමහර එක එක දේවල් රසකාරක තියෙනවා. ඒවා මොනවත් නැහැ. අපි ළඟ තියෙනවා කෙලින්ම හොඳම ශරීරයට සෞඛ්‍යයට හොඳම කඩලා තියෙනවා කියලා ඔයාට විකුණන්න පුළුවන්. ඒකෙදි මෙතනදි වෙන්නේ ඇත්තටම අපි අර කොම්ප්ලිකේටඩ් කරන්නේ නැතුව බොහොම සරලව මේක විකුණනවා. එහෙම නැත්නම් අපි දාන පැකින් එක හරිම සරලයි. ඒක ඉකෝ ෆ්‍රෙන්ඩ්ලි වෙන්න පුළුවන්. සමහරලාට ලොකු වේදමක් ගිහිල්ලා නැහැ. හැබැයි ඔයාට ගොඩාක් ගුණාත්මයෙන් වැඩි දේවල් කරන්න පුළුවන්. ඉතින් මේකත් ටිකක් හිතලා බලන්න. දැන් ඔයා අර මම කියපු කඩල ගොට්ට වැඩේ හිතලා බලන්නකෝ. කවුරුත් මේක කරන්නේ නැති නිසා එතන මාකට් එකක් තියෙනවා. ඉතින් මම 6 වෙනි කාරණාව විදිහට කතා කරන්න යන්නේ තවත් එක ක්‍රමයක්. ඔයාට මේ කඩල වගේ දේවල් විකුණනවා නම් කොහොමද වෙනස් විදිහට විකුණන්නේ? ඉතින් ඔයාට මේ අපි හැමදාම එක බැදලා කනවට වඩා ඔයාට මේක සජෙස් කරන්න පුළුවන් සාමාන්‍ය ඩිනර් එකක් එක්ක. එහෙම නැත්නම් කඩල අපි උයලත් කනවනේ. අන්න ඒ වගේ එකටත් ඔයාට ප්‍රොමෝට් කරන්න පුළුවන්. ඒ කියන්නේ ඔයාලඟ තියෙනවා ඒකට අවශ්‍ය දේත් තියෙනවා. එතකොට මිනිස්සු ආවට පස්සේ ඔයාගෙන් මිලදී ගන්නකොට ආරයිට්, ඒක එහෙම පාවිච්චි කරන්නත් පුළුවන් කියන කෙනා. ග්‍රීන් පීස් ගත්තොත් ඔයා දන්නවා සාමාන්‍යයෙන් මේක උයන්ඩත් ගන්නවා. ඒක නිසා එහෙම එකට භාවිතා කරන්නත් පුළුවන්. ඒ කියන්නේ මේක භාවිතා කරන්න පුළුවන් වෙනත් අවස්ථා ගැන ඔයා හිතන්න ඕන. මම තව උදාහරණයක් කියන්නම්. දැන් හිතන්නකෝ මෙහෙම, ඔයා ඔෆිස් වලට ගිහිල්ලා මේක ප්‍රොමෝට් කරනවා ඒගොල්ලන්ගේ ගැදරින් එකකදී පාවිච්චි කරන්න. අපි හිතමු පාටි එකක් තියෙනවා නම් අන්න ඒ පාටි එකේදී ඒගොල්ලන්ට අවශ්‍ය වෙන්න පුළුවන් මික්ෂර් එකක්, වෙනස් විදිහක එකක් දෙන්න පුළුවන්. මෙන්න මේකට අනුව ඔයා වෙනස්කමක් කරලා දෙනවා. එහෙම නැත්නම් ඒගොල්ලන්ගේ අවශ්‍යතාවයට අනුව
හදලා දෙනවා. ඉතින් මෙතනදි වෙන්නේ ඔයා සාමාන්‍ය විදිහට ගිහිල්ලා කඩල පැකට්යක් ගන්න නැතුව කස්ටමයිස් කරලා ඔයාට දෙනවා. ඒ කියන්නේ වෙනස් විදිහකට මේක භාවිතා කරනවා. ඉතින් ඔයා පොඩ්ඩක් හිතලා බලන්න, ඔයා විකුණනවා නම් ඔයාට මෙහෙම, ඔයා හිතන්නකෝ ඔෆිස් ටිකක් තියෙනවා කියලා ළඟ, ඒගොල්ලන්ට ගිහිල්ලා කතා කරන්න පුළුවන්. ඒගොල්ලන්ගේ හැමදාම අපිට එවන්න පුළුවන්. ඒ කියන්නේ හැමදාම නම් බැරි වෙයි. සමහරවල් ඒගොල්ලන්ගේ ෆන්ක්ෂන් එකක් තියෙනකොට ඔයාට තමයි ඕඩර් එක දෙන්නේ. ඉතින් ඔයා ලොකු වේරියේෂන් එකක් දෙනවා. මේකත් ඔයාලට කරන්න පුළුවන්. නිකන් ඔයා ළඟට ඇවිල්ලා කඩලා ගන්නෙ නැහැ. ඒගොල්ලෝ ඕඩර් කරලා ගන්න මට්ටමටම ඔයාට වැඩේ කරන්න පුළුවන්. මම අන්තිමේට දෙන්න යන ටිප් එක මෙහෙම කවුරුත් හිතලා නැහැ කියලා මම හිතනවා තාම. දැන් ඔයාලට හිතන්න පුළුවන් ඔය කඩලා හිම විකුණනවා නම් ඔයාට පුළුවන් ජිම් ටික ටාගට් කරගන්න. ඒ කියන්නේ ජිම් තියෙනවනේ, මේ ජිම් වල කට්ටිය ගොඩාක් කැමති ඒගොල්ලන්ගේ ශරීර සෞඛ්‍ය මේ දේවල් ගැන හිතනවා. ඒතර ඒකට ගැළපෙන ග්‍රෑම්ස් ඔයා ළඟ තියෙනවනම් මේව ඇත්තටම හොඳයිනේ. ශරීරයට ගොඩක් හොඳ නිසා ඔයාට වෙනම පැක් අරගෙන ගිහිල්ලා ඒගොල්ලන්ට විකුණන්න. ඒක උයනේවා තියෙනවා, ඒ වෙලාවේ කන්න පුළුවන් දේවල් තියෙනවා, ඒක ටාගට් කරගන්න පුළුවන්. කොෆි ෂොප් ඒ වගේ වට ගිහිල්ලා ඔයාට වෙනම එකක් සෙල් කරන්න පුළුවන්. ඒක ටික හයියෙන් මාකට් එකට ටාගට් කරන්නත් පුළුවන්. කැෂූ, ඒ කියන්නේ කජු වගේ දේවල් තියෙන ඒගොල්ලන්ගේ කොෆි එකත් එක්ක දෙන්න. ඒ වගේම තමයි ලංකාවේ තියෙන තව පොඩි පොඩි, එහෙම නැත්නම් අපි ගමුකෝ සාමාන්‍යයෙන් අපි බේකරි ෂොප් එකක් ගැන මම ළඟදි වීඩියෝ එකක් කරා. ඉතින් ඒ වගේ අයිටම් එකෙදිත් ඔයාගේ මෙහෙම අයිටම් සෙල් කරන්න පුළුවන්. එතනදිත් අපිට වෙනස් මාකට් එකක් ගන්න පුළුවන්. ඒ කියන්නේ අපි ගිහිල්ලා තමයි සෙල් කරන්නේ. ඒ වගේ දැන් ඔයා බලන්න ඕන සේල්ස් චැනල් හදාගන්න. ඉතින් මේකෙදි සමහරවිට ඔන්ලයින්ම මේ වැඩේ කරන්නත් පුළුවන්. දැන් මම මේ හිතන එක පොඩ්ඩක් හිතලා බලන්නකෝ. ඔයා Facebook page එකක් හදනවා. මේකේ වෙන දේවල් විකුණන්නේ නැහැ. විකුණන්නේ කඩල විතරයි. හැබැයි එක එක විදියට මම මේ කියපු එක එක දේවල් මේකේ තියෙනවා. වට ඔන්ලයින් orders උත් ගන්න පුළුවන්. ඉතින් ගොඩක් අය මේක ඔන්ලයින් කරන්නේ නැහැ නේ. කඩෙන් ගිහිල්ලා ගන්න යන්නේ. හැබැයි මේ ඔන්ලයින් order එකෙන් ඔයාට ලොකු quantity එකක් සමහරවිට bulk orders පවා කරන්න පුළුවන්. මං හිතන්නේ අපිට තියෙන ප්‍රශ්නේ, අපිට ගොඩාක් දේවල් අපි හිත හිත ඉන්නවා. ඔයාට එක දෙයක් වුණත් ඇති, ඒකෙන් බිස්නස් එකක් කරන්න පුළුවන්. ඒ කියන්නේ ඔයාට කඩල විතරක් තිබුණත් බිස්නස් එක කරන්න පුළුවන්. පොඩක් වෙනස් විදියට හිතන්න විතරයි ඕන. ඉතින් මේ වීඩියෝ එකෙදි මට ඕන වුණේ මේ වෙනස් විදියට හිතන්න පුළුවන් ක්‍රම හතක් ගැන කතා කරන්න. කඩල විකුරන්න ගියත් මේක ඕන බිස්නස් එකකට දාගන්න පුළුවන්. මම හිතනවා මේ අදහස අරගෙන ඔයත් අලුත් දෙයක් කරයි කියලා. අර මට අනුරාධපුරයේදී ආපකඩයක් දානවා කියලා හම්බුණා වගේ මාව හම්බෙච්ච දවසක ඔයත් කියන්න පුළුවන් නම් හරි මම මේක කරා කියලා. ඒක තමයි අපේ ජයග්‍රහණය. ඉතින් අලුසින් දෙයක් ඉගෙන ගත්තා නම් දාන්න කමෙන්ට් එකක්. ඒ වගේම තාමත් channel එක subscribe කරලා නැත්නම් දැම්ම subscribe කරන්න. ඒ වගේම අපි හැම social media එකකම ඉන්නවා. අපිත් එක්ක එකතු වෙන්න කියලා ආරාධනා කරනවා. ඔයාගේ business එකට ඕන BR එක. එහෙමත් නැත්නම් business registration එක ඉක්මනින්ම කරගන්න තැනක්ද හොයන්නේ. එහෙනම් ඔයා කතා කරන්න ඕනි අපිට. මොකද අපි තමයි ලංකාවේ ඉක්මනින්ම business registration එක කරලා දෙන්නේ. දැනටමත් ලංකාවේ සමාගම් 1500කටත් වඩා අපිට ලියාපදිංචි කරන්න පුළුවන් උනේ අපි දෙන මේ සර්විස් එක නිසායි. ඒ නිසා ඔයාගේ business එකේ registration එක ගැන දැන් ඔයාට බය වෙන්න දෙයක් නැහැ. ඉතින් ඇයි තවත් බල බල ඉන්නේ? ඔයාගේ business එකත් register කරගන්න දැන්ම අපිට කතා කරන්නේ.